යම් කිසි ඉන්දියානු වන් පිරිසක් මේ ආයතනයට ඇවිල්ලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් තොරතුරක් ඔබතුමාලා සතුව තියෙනවද එහෙම නැත්නම් මෙහි මූලාශ්‍රයන් පිළිබඳව ඔබතුමාලාට යම් කිසි තොරතුරක් ලැබිලා තියෙනවද ඔව් මූලාශ්‍රය සොයා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා නමුත් ඔබ දන්නවා මෙතන එක් මාධ්‍යවේදී තුමෙක් කිව්ව ප්‍රශ්නයක් ඇහුවා ඉතාම ශීඝ්‍රව යනවා කියලා මේක ඇත්තටම මේක දින දෙකක් ඇතුළත දැන් පළවෙනිදා අපි 101ක වාර්තා කරා ඊයේ දිනේ වාර්තා කරා දැන් සුළු මොහොතකට ප්‍රථම 190ක් වාර්තා කරා එතකොට දින 3ක් පළවෙනි කාන්තාවගේ වාර්තාව ලැබිලා මේ අද වෙනකොට දින 4යි අපි වාර්තා කරන්නේ 4 පාරකට දෙදෙනෙක් පළවෙනි දවසේ එක්කෙනයි ඊට පස්සේ 101යි කිව්වා ඊට පස්සේ ඊයේ ගාන කිව්වා 832යි කියලා දැන් 190ක් අපි වාර්තා කරනවා අද දිනේට ඉතින් මේ ඔක්කොම පළවෙනි කාන්තාව සොයාගත් අවස්ථාවේදී හරුණම ඉතුරු සියලු දෙනාම 101 වාර්තා වුණ අවස්ථාවේදී අපි 150කින් ආවා ඉතුරු සංඛ්‍යාව එක දවසක කරපු ප්‍රතිඵල තමයි මේ දවස් දෙකක ලැබිලා තිබෙන්නේ ඉතින් ඒකෙන්ද සීග්‍රෙන් කියන කතාව සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා එක දවසක කරපු එක වාර්තා පමණයි මේ දවස් දෙකක වෙයිලා තියෙන්නේ ඉතින් මූලාශ්‍රය ගත්තම මූලාශ්‍රය සෙවීමේ යම් කිසි අපහසුතාවයක් මේ වෙන විට තිබෙනවා මොකද මේ හමුණු සංඛ්‍යාව ඉතාමත් විශාලයි එක්කෙනෙක් හම්බුනොත් අපිට මූලාශ්‍රය සොයාගෙන යෑමේ හැකියාවක් තිබෙනවා එතකොට එක පාට 101ක් හම්බුනාම 101ක පිටිපස්සේ දුවන්න ඕනේ මූලාශ්‍රය හොයන්න ඒත් ඒ ළඟට පැය කීපයක පැය 24ක් ඇතුළත තියෙනවා තව සංඛ්‍යාවක් 832ක් එතකොට 101 වාර්තා වෙද්දී අපි ගත්ත ක්‍රමවේදයක් තිබ්බනේ අපි ફોકસ කරපු නැත්තම් අපි කණ්ඩායමක් විශේෂයෙන්ම මේ පළවෙනියට හම්බුණු කාන්තාව ගමන් කරපු බස් රථය ඒත් එක්කම මේ කාන්තාව වැඩ කරපු ඒ ලයින් එකේ විශ්තුංගන ලයින් එකේ වැඩ කරපු සංඛ්‍යාව ඊට අමතරව මේ හා සම්බන්ධ වුණ ඇහැ සම්බන්ධ වුණ අයවලුන් සංඛ්‍යාව කර්මාන්ත ශාලාවේ ඒත් එක්ක අපි මේ ගැන ඉස්සෙල්ලාම සොයලා බලද්දී අපිට වාර්තා වුණා එම ආයතනයේ තිබෙන සෞඛ්‍ය අංශයේදී අංශයෙන් 21 වෙනිදා ඉඳලා වගේ සමහරට කැස්ස වුණා වගේ කට්ටිය වාර්තා වුණයි කියලා. ඉතින් ඒ සංඛ්‍යාවන් සහ විශේෂයෙන්ම මේ කැස්ස තිබුණ තිබ්බ කණ්ඩායම. අනේ ඒ වගේ කණ්ඩායමක් තමයි ඉස්සෙල්ලම මේ මූලාශ්‍රයත් හොයාගන්නත් එක්ක අපි 150ක් විතර කණ්ඩායමක් තමයි පළවෙනි අවස්ථාවේදීම PCR පරීක්ෂණ වලට භාජනය කරුණු ලැබුවේ. ඒකෙදි තමයි 101ක වාර්තාවක් ආවේ. ඒ වෙනකොට අපි අනිත් කණ්ඩායම් යොදවලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි ඉතුරු මුළු සංඛ්‍යාවටම මේ PCR පරීක්ෂණය කරුණු ලැබුවේ. ඉතින් මේ වෙනකොට ඇත්තටම මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්ථිර සේවකයන් සියලු දෙනාගේම වාර්තා තමයි මේ වන විට ලැබිලා තිබෙන්නේ. තව සුළු සංඛ්‍යාවක් తాවකාලිකව ලබා ගන්න අයවලුන් සිටිනවා. ආයතන ගත්ත කාලවලුන් ඉන්නවා. ඒක පසු කාලින ලබා දුන් අනුව දුන්න කට්ටිය ඒ කට්ටියගෙත් අද දිනේ අපි aran තිබෙනවා. එතකොට බ්‍රැන්ඩික්සේ කියන කර්මාන්ත ශාලාවේ ආලුන්ගේ සියලුම කට්ටිය aran ඉවර වෙනවා අද දවසේ. ඉතින් මම හිතන්නේ මූලාශ්‍රය තවදුරටත් ස්වාමින් සිටිනවා. ඒක අපහසු කාර්යයක් වෙන්නත් පුළුවන්. මොකද සංඛ්‍යාව ගොඩාක් වැඩි හින්දා. ඉන්දියානුවන් පිරිසක් මේ ආයතනයට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දැනුවත්ද? ඒ පිළිබඳ මොනවා හරි තොරතුරක් ඔබ සමතු තිබෙනවද? වාර්තා වෙනවා කියලා තිබුණා නමුත් මේ ගැන සොයලා බැලුවා ඒකේ සත්‍යතාවයක් නැති බවට අපිට තහරු වෙන්නේ. Breaking.lk